මේ රජය ගෙදර යවන්න රනිල් රාජපක්ෂව ගෙදර යවන්න ඊයේ කොළඹට දසදහස් ගාණක් ජනතාව රොක් වුණා. ඒ විරෝධතාවය තා සාර්ථක විරෝධතාවයක් වුණා. මේකට බය වුණ රනිල් වික්‍රමසිංහ මහත්මයා ත්‍රිහන් අලස්ගේ පොලිසිය යොදලා අනීතිකව මෙලෙච්ච විදිහට මේ සාමකාමී විරෝධතාවයට පහර දුන්නා. කඳුළු ගෑස් ගැහුවා. ඒ විතරක් නෙවෙයි වතුර වලින් ගැහුවා. අපේ පස් දෙනෙකුට වැඩි රෝහල වලද මම හිතන්නේ මේවා කරලා අපිව නවත්තන්න වෙන්නේ නැහැ. මෙතන අනිත් දේ තමයි ත්‍රිරාණ අලස්ගේ පොලිසිය උත්සාහ කරා අධිකරණයේ කීපයකට ගිහිල්ලා තහනම් නියෝග කරන්න. කුරුඳුවත්ත පොලිසියෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා තීන්දුව ගන්න ගිය වෙලාවේ මොනවාද මහේස්ත්‍රාත්වරයා කිව්වේ? මහේස්ත්‍රාත්වරයා කිව්වේ විරෝධතා පවත්වන්න, උද්ඝෝෂණ පවත්වන්න, ජනමතය ප්‍රකාශ කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව තියෙනවා. ඒක නිසා මේ තහනම් නියෝගය මට දෙන්න බෑ කියලා. එසේ තිබියදී තමයි අනීතිකව මේ පොලිසිය ඇවිල්ලා කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේදී අපිට පහර දුන්නේ. අපි යන ගමන නැවැත්වුවේ අධිකරණයෙන් කියනවා අයිතිය තියෙනවා කියලා පොලිසිය නවත්වනවා. අපි කියනවා ටිරානාලස්ට, අපි කියනවා ටිරානාලස්ටත් පොලිසියේ නීතියට ගරු කරන්නේ නැති, අධිකරණ තීන්දුවට ගරු කරන්නේ නැති අයට විරුද්ධව මූලික ඓතිහාසිකම් පිස්සමක් අපි ගොනු කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි එතන දැක්කා අපේ අයට ගහනවා. ඒ වගේම විහාර මහදේවී උද්‍යානට ආපු අයටත් කඳුළු ගෑස් ගහනවා. එහා පැත්තේ තිබ්බ මහජන පුස්තකාලේ. මහජන පුස්තකාලේ අවුරුදු 4-5 ළමයිට ගහලා මම දැක්ක අඬ අඬ අම්මලා ළඟට දුවගෙන යනවා මේ පොඩි ළමයි. අද ආණ්ඩුව උත්සාහ කරන්නේ රාජ්‍ය විරෝධය, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විරෝධය, හොට්ටු ආණ්ඩුවට විරෝධයේදී මේ මැර හමුදාව දාලා අපිව මර්ධනය කරන්න. අපි ඒ නිලධාරීන්ට කියනවා නීති අනුව කටයුතු කරන්න, අනීතිකව කටයුතු කරන්න එපා. ඒවට උත්තර දෙන්න මේ අධිකරණයට. ඒ විතරක් නෙමෙයි, විපක්ෂ නායකවරයා මේ උද්ඝෝෂණයේදී යන අතරතුර විපක්ෂ නායකවරයාට ජනතාව ඇමතීමේ අයිතිය තියෙනවා. එතුමා ලොරි තට්ටුවකට නැගලා ඉදදී අපි කාණ්ඩායම එතනට පිට කඳුළු ගෑස් 4-5 ගැහුවා. ඉතින් මේකේ මොකද කරන්නේ? විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරීමේ අයිතිය ලැබලා දෙන්නේ නැහැ. ඒක නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත, ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේ ඔක්කොම ගෙනල්ලා මේ මර්ධනය කරන්න යන්නේ. රනිල් වික්‍රමසිංහ රනිල්ටත් ත්‍රිරාන්ටත් අපි කියනවා අරගලයේ දවසේ පැන්නුවා වගේ මේ රටේ ජනතාව පන්නන්න බෑ කියලා අපි එයාට කියනවා කරුණා කළ මේවට උත්තර දෙන්න වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි කියනවා අවුරුදු 25ක් රනිල් වික්‍රමසිංහ මහත්මයා නිසා අපි ගුටි කෑවා, කඳුළු ගෑස් කෑවා, වතුර පාරවල් කෑවා. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාම ඒ අයට අද ගහනවා. මේක තමයි මේකේ වෙනස. ඒ විතරක් නෙවෙයි, ටිරානලස් කියන පොලිස් ඇමති මොනවද දැන් කියන්නේ? මම එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් කියන දෙයක් අහන්නේ නැහැ. එහෙනම් ජාත්‍යන්තර සම්මුතියන්ට, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට විරුද්ධව මේ ඇමතිවරයා කටයුතු කරන්නේ. එයාට කියනවා මේවට ගුණට උත්තර දෙන්න වෙයි. අද ඒකාධිපති වියරුවා ජනතා විරෝධය ගොඩනැගෙද්දී එක මර්ධනය කරන්න හදනවා. ඒක කරන්න වෙන්නේ. මේක තමයි අපේ මූලික පියවර. පටන් ගැනීම පළවෙනි වෙඩිමුරය රජයට විරුද්ධව, රනිල් වික්‍රමසිංහට විරුද්ධව අපි තව මාස කීපයකින් ජනතාවේක රාශි කරගෙන මේ ආණ්ඩුව ගෙදර යවන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මම හිතන්නේ අපේ මම ස්තුතිවන්ත වෙනවා රට වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන් කොළඹට ඇවිල්ලා මේ විරෝධතා ව්‍යාපාරට එක්කහුණු සියලු දෙනාට මම ස්තුති ප්‍රකාශ කරනවා. ඒ වගේම දැන් රෝහල්වල ප්‍රතිකාර ලබන අයට ඉතා ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපේ රජයක් යටතේ හොරකම් කරපු අයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි අධිකරණයට ගිහිල්ලා මේ රට බංකොලොත් වෙන්න වග කියන්න ඕන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, වැසිල් රාජපක්ෂ, අජිත්වත් කබ්‍රල්, ජයසුන්දර මේ සියල්ල වැරදිකාරයෝ කියලා අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. අපි හොරකම් කරලා තියෙන අයගේට අවශ්‍ය දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේමම අපි අර JVP ගේ නායකයා වගේ ෆයිල් පෙන්න ඉන්නේ. අපි අධිකරණයේ කියලා තීන්දුවක් කරන් තියෙනවා. ඒ වගේම අපි
දූෂණ පනතු කුජ්ජරාවා දෝෂණ පනත අපේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිගෙන ආවේ ඒකේ සියලු දේ එතන සඳහන් වෙලා තියෙනවා ආණ්ඩුව ඒක වලක් කරන්න ඕන නිසා ආණ්ඩුව පනතක් ගෙනාවා වෙයි ආණ්ඩුව කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ අපි කියනවා අපේ රජයක් යටතේ නීති සංශෝධනයකින් සංශෝධනයක් කළා මේ හොරු ටික අල්ලන්න අවශ්‍ය කටයුතු කරා දැන් ඊදිනු ප්‍රහාරයක් කළ දරුවෙට ප්‍රයමන්ත නැතිලු අනිවාර්යයෙන්ම අපි ඒ සම්බන්ධව මූලික ඓතිහාසිකම පෙස්සමක් ඉදිරිපත් කරන කටයුතු කරනවා දැන් ඊයේ වෘත්තමාන පක්ෂම සමාන මන්ත්‍රීවරු කිව්වා ඉන්නගෙන්නේ අපේ ආණ්ඩුව සූදානම් ඒක අධිකරණයට යන්න කියලා ඒක මොකක්ද කරන්නේ නැන් අපි අධිකරණයට කොහොමද යනවා අධිකරණයට අපි ගරු කරනවා අධිකරණයෙන් දුන්න නියෝගයක් පාවා නොතක තමයි අපේ මේ පෙළපලිය අපේ මේ උද්ඝෝෂණය නැවැත්වුවේ ඉතින් අපි ඒකට විරුද්ධව අවශ්‍ය කටයුතු කරනවා ඒ නිලධාරීන්ට කියනවා ලොකු තැන් වලින් කිව්වට අන්තිමට උත්තර දෙන්න වෙන්නේ ඔයගලන්ට කියලා මම කියනවා හැබැයි මහ ලේකම්තුමා මම කිව්වට බලය ආවකම ඔක්කොම යටත් වෙනවා නේද අඩපත් වෙනවා නේද මේ රටේ ජනතාව මම හිතන්නේ හොඳ පාඩමක් ඉගෙනුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙදර යවන්න. අපි ඒකෙත් මූලික පියවර ගත්තේ සමගි ජන බලවේගය. අපි කවුරුත් එළියට බහින්නේ ඉස්සල්ලා ඒ විතරක් නෙවෙයි අපි දාස් ගානක් එක්කහුගල ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති කාර්යාලය වටලා තමයි මේක කරේ. ඒ විතරක් නෙවෙයි මේක අනිද්දේ තමයි ජනතාව විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ තිබ්බා රැස්වීම් තිබ්බා තිරාන්නලස්වත් රනිල් වික්‍රමසිංහවත් නියෝග දුන්නේ කඳුළු ගෑස් ගහලා පළවල හරින්න කියලා. අපි දන්නේ නැහැ ඒක මොකද්ද තියෙන ඩීල් එක කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 25ක් රාජපක්ෂලත් එක්ක ඩීල් කරා. අන්තිමට ජනාධිපතිකම හම්බුණා ඒකට තෑග්ගක් විදියට. දැන් ජේවීපී එකත් අද ආණ්ඩුවත් එක්ක ටිරාන්ලත් එක්ක රනිල්ලත් එක්ක ලොකු ගණදෙනුවක් තියෙනවා. ඒකනේ අපි නෙමෙයි විමල් වීරවංශ මහත්මයානේ කිව්වේ මේ රතුවලි කියලා. දැන් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා ඒගොල්ලෝ රැස්වීම කරනවා ඒක නිදහසේ කරන්න දෙනවා සමගි ජන බලවේගයට අනීතිකව පහර දෙනවා නෑ ඒ සම්බන්ධව තාම අපි තීරණයක් කරන්නේ නෑ නිදහස කියන්නේ හැමෝටම භුක්ති විඳින එකක් නිදහස ලැබලා දුන්නේ අපේ හිටපු යදා නායකයා ඩීඑස් එන්නාගේ වැතුමා මුල්ල කටයුතු කරේ ඉතින් ඒක නිසා ඒගොල්ලන්ටයි තියන්නේ නිදහසේ නිදහස නැති කරන්න තමයි දැන් මේගොල්ලෝ හදන්නේ